බැසිල් රාජපක්ෂ මැතිතුමා ඒ වගේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයෝ කියපු එකම දේ තමයි අපි පක්ෂයක් විදිහට අපි ආණ්ඩුවේ කටයුතු කරමු. අපේ ගොඩක් අය පිටිපස්ස දොරෙන් UNP එකට රින් ගන්න ගත්තා. පිටිපස්ස දොරෙන් ජනාධිපතිතුමා ළඟට රින් ගන්න ගත්තා. ජනාධිපතිතුමා දොර වැහුවා. ඉබ්බා දැම්මා. ලොක් කෙරුවා. එන්න එපා කිව්වා. අපේ උන් දොර කඩාගෙන ගියා. මම ජනාධිපතිතුමාට දොස් කියන්නේ නැහැ. ජනාධිපතිතුමා දොර වැහුවා. අපි දන්නවා. තට්ටු කරලා බැලුවා. රැකලා බැලුවා. අපේ සමහර උන්දලා බැරිමතර දොර කඩාගෙන ගියා. ඒ නිසා දැන් යනවුන් ගිහින් ඉවරයි. යනවුන් ගිහින් ඉවරයි. පාක්ෂිකයා යන්නේ නැහැ. වමේ මිනිහා යන්නේ නැහැ. එදා ඉඳන් තැලිලා පොඩි වෙලා දුක් විඳපු වමේ මිනිස්සු යන්නේ නැහැ. ඡන්දදායකයෝ යන්නේ නැහැ මහාචාර්යතුමා මතක තියාගන්න. මේ ඡන්දදායකයෝ සහ මේ ගමේ බිමේ ක්‍රියාකාරී වෙන ඔබ තමුන් වහන්සේලා ඇති මහනුවර දිස්ත්‍රික්කෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එහෙමත් නැත්නම් වම නැගිටෝලා ගන්න කියන එක මම ඔබ තමුන් වහන්සේලාට කියන අපේ 6-7ක් එළියට ගිහිල්ලා ඉද්දී ඒගොල්ලෝ ඇවිල්ලා කතා කරනවා. දැන් මං හිතන්නේ ඕගොල්ලන්ට ඉස්සර කතා කරුවේ ලේකම්වරුන්ගෙත් ලේකම්වරු. දැන් කෙලින්ම ඇමතිවරු කතා කරනවානේ. මං හරිනේ. දැන් කෙලින්ම ඇමතිතුමා යන්නේ පාරකට මගේකට ඇවිල්ලා අත උස්සන්න කතා කරනවා. දැන් අපේ මිනිස්සුන්ට අතරමං වෙලා ඉන්නේ. අතරමං වෙච්ච මිනිහට කතා කරන්න පුළුවන් ආත්ම විශ්වාසයක් ශක්තියක් තියෙන්නේ පොදු ජන පෙරමුණේ ඔබ තමුන් වහන්සේලාට මතක තියාගන්න. මම ගෞරවයෙන් කියනවා. මම මේ මහනුවර දිස්ත්‍රික්කයේ දේශපාලනය කරනාට ගොඩක් ගරු කෙරුවා. අදටත් ඒ ගරුත්වය තියෙනවා. මම වැඳලා ඉල්ලනවා අපේ එකාව ඇදගෙන අපායට ගෙනියන්න එපා කියලා. මේ යන්නේ වෙන තැනකට. ඒ නිසා ඒ හැරෙන පැත්තට හැරෙන්න වමේ මිනිහා සූදානම්. ඔබ තමුන් වහන්සේලා රූකඩ නෙමෙයි. හොඳ කෂේරුකා තියෙන අය. 69 ලක්ෂයක බලයේ තියෙන අන්තිම මැතිවරණේ අපිට අතක තියාගන්න. 10ක් කැඩුවා කියයි, 5ක් කැඩුවා කියයි, 15ක් කැඩුවා කියයි. හැබැයි ඡන්ද ලක්ෂ 20ක් 25ක් එහා මෙහා වුණත් අපි ඡන්ද ලක්ෂ 45ක 50ක ඉන්නවා කියන එක මතක තියාගන්න. ඒ නිසා මේ පාවෙන මැදිස්ස තරුණ ඡන්ද ටික, එහෙම නැත්නම් අනාගත ලෝකය ගැන හිතන ඡන්ද ටික, තාම තීන්දුව කරලා නැත ඡන්ද ලක්ෂ 30 40 මේ අපි ගේන අපේක්ෂකයාට 7 වෙනිදායින් පස්සේ තීරණාත්මක පෙරලියක් විදියට හැරෙනවා කියන එක මතක තියාගන්න. ඒ විශ්වාසය තියාගන්න. අපි මේ සටන දිනලා මිසක් පස්ස බලන්නේ නැහැ කියන එක මතක තියාගන්න ආදරණීය අම්මේ තාත්තේ.